ටයිටන්ස් කණ්ඩායම මෙවර LPL සටනට කොහොමද සූදානම් වෙන්නේ කියලා බලන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මම දකින විදිහට අපි සිලෙක්ට් කරලා තියෙන ටීම් එක දැන්ට හොඳම ෆෝම් එකේ ඉන්න ටීම් එක. ඔය ඇතන අපිට හොඳ නායකයෙක් ඉන්නවා දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා දසුන් ශානක. මේ ගෝල් ටයිටන්ස් කණ්ඩායම මොන ටිකක් වෙනස්. වෙනවනේ. එයාත් සටනට බහලා ඉන්නේ ප්ලේස් රටේ. මොකක්ද මේ වෙනස? ෆියුච් එකට ක්‍රිකට් එකට දෙන්න පුළුවන් දේ මොකද්ද කියලා අපි ප්ලෑන් කරලා තියෙනවා. මොකද අවුරුදු 7කට ෆ්‍රැන්චයිස් කරන් තියෙනවා අපි. අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ දායාද කරන්න පුළුවන් ක්‍රීඩකයෝ ප්‍රමාණයක් හදන්න තමයි අපි ඇත්තටම උත්සාහ කරන්නේ. පළවෙනි පාරට මටත් අවස්ථාවක් ලැබුණේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලියේ එක පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරන්න. වෙනස් අභියෝගයක් වෙයි ඒ වගේම මම එන්ජොයි කරනවා. ඉතින් බලමු මොනවද ඉස්සරහට වෙන්නේ. දැන් හැමෝම ෂෙවොන් හඳුන්වන්නේ මේ අනාගත සනත් ජයසූරිය කියන්නේ. මොකද කට්ටිය මෙහෙම කියන්නේ වඩත් අද මම කාවත් ඉන්ටෙට් කරන්න යන්නේ නැහැ. මම ෂෙවොන් ඩරියන් නම් මම ඒ විදිහට ක්‍රීඩා කරලා අම්බලන්න ගොඩක් ඉදිරියට යන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ගැන කතා කරාට පිටකටනේ අපි ඉන්නේ. ඉතින් මම හිතන්නේ ඒකට පස්සු දිනවා. ඉතින් මේ බය නැති කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මම ගෙනාවේ. ගේම් ප්ලෑන් එක මතක්. ප්ලෑන් එක අපි ඉදිරියට ගන්න හොඳ නැහැ. ඒක අපි බලමු යන අතරතුරදී. මේගනේ හැම කණ්ඩායක්ම එක වගේ හොඳයි බලාපොරොත්තු වෙනවා හැම කණ්ඩායකටම හොඳ තරගයක් දෙන්න. මොකද එක්කෙනෙක් කරොත් එන අවුරුද්ද ටීම්ස් පහම මම හිතනවා අපේ ශ්‍රී ලාංකිකයෝ එකතු වෙලා ගනී කියලා මේ කරන වැඩපිළිවෙල. 2023 අවුරුද්දේ LPL කිරුල ජයග්‍රහණය කරන්න කවුද? අනිවාර්යෙන්ම ගෝල් ටයිටන්ස්. අපිට නිසක වශයෙන්ම ජයග්‍රහණය කරලා යන්න පුළුවන්. අනිවාර්යෙන් අපි ජයග්‍රහණය කරනවා. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ.